යාලුවනි සුබ උදෑසනක් අදත් ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට කටාරවල තියෙන පුංචි ෆිෂ් මාකට් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් පෙන්වන්නම් කියලා ඉතින් අද ඇත්තටම සිකුරාදා නිවාඩු දවසක් එච්චර තදබදයක් නැහැ වාහන තදබදයක් කිසිම දෙයක් නැහැ එළියට ආපු ගමන්ම පේන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපේ ජාතික කුඩිය පේනවා හැමදාම ගෙදරින් එළියට බහපු ගමන්ම ඔයගොල්ලන්ට අර ඇතින් පේනව නේද කුඩිය ඒ තමයි අපේ ජාතික කුඩිය ගහලා තියෙන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිකුරාදා දවසනේ පොඩ්ඩක් ඇවිදලා කරලා බලමු ෆිෂ් මාකට් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ මෙතන තමයි ෆිෂ් මාකට් එක තියෙන්නේ එතන තියෙන පොඩි පුංචි කාපාක් එක තමයි මෙතන මේ ඕගොල්ලන්ට පේන්නේ ඒ කියන්නේ මහපාරෙන් ඇවිල්ලා දකුණු අත පැත්තට දැම්මම තමයි මෙතන මේ මාකට් එක තියෙන්නේ ඉතින් කටාරවල ඉන්න කට්ටියට කියනවා නම් මේක ඇවිල්ලා එයාපෝට් එකේ ඉඳන් සිටි සෙන්ටර් පැත්තට යනකොට තියෙන කෝනිස් එක බීච් එකයි නිදිගේ යන්න තියෙන පාරේ දකුණු අත පැත්තට පොඩි කට් එකක් ගන්න තියෙනවා එතනින් ගත්තට පස්සේ තමයි මෙතන දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් විශේෂයෙන් කියන්න ඕන මම දැන් උදේ මෙතන නේද පොඩ්ඩක් පරක්කු වුණා දැන් වෙලාව 10:35යි ඇත්තටම උදේම මෙතෙන් ආවොත් ඕගොල්ලන්ට මාළු මෙතන ගොඩක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ පේනවා මෙතන මේ ලෑලි කීපයක් දාලා තිනවා මාළු ඉවර වෙලා තියෙන්නේ ලෑලි දෙක තුනක තියෙනවා මෙතන ඉන්නවා මොකක්ද දෝ જાතිය මම නම් දන්නේ How much this one? This one 10, this 10, 2 kilo 15. Other one? 3 kilo 20 real this one. 3 kilo 20 real. And that one? 3 kilo. Big one? 3 kilo 10. How much this one? Sherry. No price. What is the price? Price. Kitna price sir? 10 real. Adi 10 real. Adi 10 real. Adi kamsa real. Kamsa means what? 15 or? 15. 5 real. Five real. Yes, 5 real. 10 real. 10 real. Adi kebir. Okay. This is good for the barbecue, right? This is good for the barbecue, right?
Now all fish finished before too much fish go there, no? All the location. खत्म हो गया हरियाल होने का मेतन अंतर वेलाती है पीटिकसम पेर मे मार्केट मेतन मे वेलाती है मे दंग वेला दहांटर वगे अतनी सा मेनदा मेतन ककलू हेम इन गंडावना ककलू गुड़ा गण अड़ूट इतने रियाल दहाटर वगे रियाल दहाँ लंका सलूल अभी इतम रुपया पाँच सी आपत्र गान आलू आगे मालू टीका गांड की बेलवे अतर मैं इन मालू पड़ी अतन इन लुक पड़ गण बलम ब्रदर हाउ मच दिस वन 35 1 किलो 35 मेतम लीवलिंग हदल तीन अभी पीयर बोट नवता एक मूदेनात्र मुदपेतर तम मे पीर हदल तीन मेक ली लीवलिंग हदल तीन तावकालिकवे अंदर एकड़ोली सविशक्ति हदल तीन इतनी मेतम तीन बोट मुहदी अने बोट मेमगे हेमक रेडार यूहेचफ यूहेचफ उपकरण हईकर पेर अट्ठा पोड इतना ताक्सने दीवन इवागे मेवगे पावचन इंजिन टीका लोक इंजिन तीन हॉर्स पवर इकसी पालव की लेकिन पेनवा इकसी पालव देशीय तीन पीयर की केलवर अभी पटांगे अतनी अरे हट हट हल तीन तेना बोलते पैन इतने तम आलू सर वाल तीन मुहदीन बोट मेतन तम नवत्ता नवत्ता एगोल आलू इतने एरगन वील्लतम अभी कुना थिंग उदय आवत्म सामान्य उदय आयाम अंट अतर मेतन आवत् अलूत मालू गन पुलवा कुड़ा बोट एक मुहदिया ने का सुसुकी फोर स्ट्रोक इंजिन देखा खाई कर लती है ना 250 हॉर्स पावर 250 हॉर्स पावर देखा 500 हॉर्स पावर गार्मिन ट्रेडर का खाई कर लती है ना ये गोल लंट मुझे अन्न पहासु वाटा लोकेशन होया गांडा इतना कोटा ये वाके में फिश फाइंडर्स थी ना मैं वाके अपे वाके मीटिंग लंका एक डिहर में दल दाला था मैं याल लाने
පේනවා හැම බෝට්ටුවකම එන්ජින් දෙක දෙක තියෙනවා බෝට්ටු කොච්චර කුඩා වුණත් එන්ජින් දෙක දෙක තියෙනවා හොඳයි අපි මෙතන මේ පොඩි බෝට්ටුවක් තියෙනවා ඒකට පොඩ්ඩක් නැගලා බලමු කොහොමද කියලා If I come inside, no problem, right? මේ තමයි මේගොල්ලෝ ගිහිල්ලා මාළු දාගෙන එන පෙට්ටි. ඒවා තර්මෝකූලර්ස් වගේ තමයි තියෙන්නේ. When you go for the sea in the night time? ඉතින් මේ තියෙන්නේ අර මාළු අල්ලන්න දාන net. මේක මේ කූඩේ වගේ තියෙන්නේ. මේකත් මුහුද ඇතුළට දාලා උඩට ගන්නකොට මාළු රැඳිලා එනවා. ක්‍රමයක් අල්ලන හොඳයි මෙතන ඕගොල්ලන්ට පේනවා මේ බෝට්ටුව ටිකක් වෙනස් එකක් මේක මම මුහුදු යන මේ මාළු අල්ලන්න යන එක නෙමෙයි මේක ටුවරිස් බෝට් එක ඕගොල්ලන්ට පේනවා මේ ඒක ටිකක් විශේෂයක ඉසි එකක් එහෙමයි කරලා තියෙනවා ටිකක් ලක්ෂරි ටයිප් එකකට තියෙන්නේ ඒකෙත් විශාල එන්ජින් දෙකක් තියෙනවා ඔගොල්ලෝ විශේෂයෙන් මෙහෙ ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට මාළු ගන්න මෙහෙ තියෙන සුපර් මාකට් වලට යනවා. ඒ ගියහම ඇත්තටම අපි දන්නේ නැහැ ෆ්‍රෙෂ් මාළු අපිට හම්බ වෙනවද නැද්ද කියලා. ඉතින් මෙහෙ මාළු විකුණනවා නම් ඇත්තටම කියන්නේ මාළු ගන්නවා නම් ඔගොල්ලෝ දන්නවා සුපර් මාකට් කිව්වම ලුලු, අන්සාර් ගැලරි, අල්මීරා මේ වගේ ගොඩක් සුපර් මාකට් තියෙනවා. ඉතින් ඒ වගේන් මාළු ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ තැනකට ටිකක් උදේ පාන්දර ආවොත් එහෙම රියල් 10කට 15කට සාමාන්‍යයෙන් හොඳ මාළු කිලෝ එකක් ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් ඒවා. ඒ වගේම තව එකක් කියන්න ඕන. මෙතන කකුලුව ඉන්නවා. ඒ කියන්නේ ෆ්‍රෙෂ් කකුලුව සාමාන්‍යයෙන් කිලෝ එක රියල් 15ට වගේ ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් වෙලාවක ඇවිල්ලා මෙතනින් ගන්න උත්සාහ කරලා බලන්න. හොඳයි යාළුවනේ. ඕගොල්ලන්ට මේ පියර් එකේ මාළු ගේන මේ මාළු බෝට්ටු නවත්තම මේ පියර් එකේ මත කෙලවර තමයි එයා පැත්තෙන් පේන්නේ. පියර් එක මෙතනින් පටන් ගත්තට පස්සේ ওই විදිහට ඇතර යනවා තියෙනවා. ඉතින් දැනටමත් ඕගොල්ලන්ට පේනවා බෝට්ටු කුඩා ප්‍රමාණයේ විශාල ප්‍රමාණයේ බෝට්ටු එක එක වර්ගයේ එන්ජින් සහිතව නවත්තලා තියෙනවා මිනිස්සු වැඩ කරනවා මාළු ගේනවා මාළු දැල් වලින් ගේනවා බෝට්ටු ඇතුළේ නම් උඩට ගන්නවා ඒ වගේ එක එක කටයුතු සිද්ධ වෙනවා ඉතින් මට ඇත්තටම පෙන්වන්න ඕන උනේ විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් ලංකාවේ වගේම තමයි කටාර වලත් මේ විදිහටම මුහුදෙන් මොකද කටාර කියන්නේ තුන් පැත්තකින් වටවුණු අර්ධද්වීපයක් එක පැත්තකින් සෞදි අරාබියට සම්බන්ධයි ඉතින් ඒක නිසා මේ මූල් මේ විශේෂයෙන්ම මාළු ඉන්න රටක් මේක ඒ කියන්නේ වටේට මුහුද තියෙන නිසා හැබැයි එක දෙයක් තියෙනවා අපේ රටේ වගේ මාළු ඉවුවට පස්සේ රසක් දැනෙන්නේ නැහැ ඒක මොකක්ද කියලා මන් දන්නේ නැහැ හැබැයි අපේ වගේ අර රස නැහැ එකම මාළු වුණාට දැන් මේ පරව මාළු ඉන්නවා අපේ රටෙත් පරව ඉන්නවා හැබැයි ඉවුවට පස්සේ ඒකේ ටේස්ට් එක පොඩ්ඩක් වෙනස් මේ මැද පෙරදිග කලාපයේ මේ රටවල් වල ගොඩක් වෙලාවට සුෂ්ක කාලගුණයත් එක්කම ගස් කොළන් අරෝමෙම වැඩි පේන්න නැහැ ඒවා තින් නැහැ ඉතින් වියලි පරිසරයක් තියෙන්නේ ඒ වගේම මං හිතන්නේ පොළොව මතු පිට ඉඳන් යටට ඩ්‍රිල් කරනකොට ඔයිල් ගන්න ඉච්චර ගැඹුරකින් නෙමෙයි මේ ඔයිල් තියෙන්නේ කියන්නේ මේ තෙල් නිදි තියෙන්නේ ඉතින් ඒ නිසා ඒ වගේ බලපෑමකුත් එක්ක සමහරට මූදේ මොන හරි පරාසයක් වෙනවා වෙන්න පුළුවන් තව මගේ යාළුවෙක් ඩයිවිං යනවා නිතර නිතර යත් මට කිව්වා අපේ ලංකාවේ වගේ නෙමෙයි මේ මූදේ යටට ගියාම දකින්න දින මාළුන්ගේ අර පාට ඒ වගේ ලස්සන ඒවා ටිකක් වෙනස් කියලා හොඳයි මම මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලෝ තාමත් subscribe කරපු නැති කට්ටිය ඉන්නවා නම් subscribe කරන්න කැමති නම් විතරක්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.